ඇතෙම මුලින්ම ගරු අධිකරණයට මගේ සිරසනම ආචාර කරනවා. මගේ නිවැරදිතාවය තේරුම් අරගෙන මට මේ වැනි අනර්ග නඩු තීන්දුවක් ලබා දීම ගැන විනිසුරුතුමාටත් ඇතුළු ගරු අධිකරණයට මගේ පූර්ණ ගෞරවය හිමි වෙනවා. ඉතින් අවුරුදු මේ නඩුව පැවරුව ඇත්තරම දේශපාලන නඩුවක්. මේ නඩු පැවරුව අය කිව්වා මේ මට පාර්ලිමේන්තු යන්න දෙන්න. පාර්ලිමේන්තු මම 2010 ආවේ. පාර්ලිමේන්තු එන්ඩිස්ලා මේ නඩුව අනිවාර්යෙන් දාලා පාර්ලිමේන්තු යන එක නවත්තනවා කියලා තමයි ඔයගොලු අභියෝග කළේ. ඒ නඩුවට මේ බොරු නඩුවට උඩගෙඩි දුන්න මුදල් වලින් ප්‍රතිපාදන පොම්ප කරපු කැබිනට් ඇමතිවරයා අද හිරේ. මේ නඩුවට ඒ මට විරුද්ධ පක්ෂයෙන් එව්ව නීතිඥ මහත්තයා අද හිරේ. ඒ දෙන්නම හිරේ. ඒ මේ සෝභාධර්මෙන් බේරෙන්න බෑ. මම හැමදාම තිත් ඇත්ත කතා කළා කියලා ජනතාව දන්නවා. ඉතින් තාම තිත් ඇත්ත කතා කරනවා. මං හොරෙක් නෙමෙයි කියන එක අද ඔප්පු වුණා. මේ අය හිතුවේ මගේ ප්‍රතිරූපයට ගහන්න හොරකම් කරනවා කියලා. මොකද හොරුවල්ලන මිනිහ හොරකම් කළොත් ආයේ හොරුවල්ලන්න බෑනේ. ඒතර අර මං කිව්ව සින්දුව කියන්නත් බෑනේ. උණුත් එකයි මුණුත් එකයි හොරු කවුද තුරුම තමයි මුං ඔක්කොම යාළු මල්ලි කියන්න බෑ. දැන් අද අධිකරණයෙන් ඔප්පු කළා තීන්දු කළා මම එහෙම වංචා කරපු පුද්ගලෙක් නෙමෙයි කියලා නිදොස්කොට නිදහස් කළා. ඉතින් මම ඒ නඩුව දාපු රසිකාවියෙක් අබමල් රේණුකව තරහක් නැහැ. මට තියෙන එකම දුක මම 75 වතාවක් පමණ නුවර ආවා. මගේ කාර්ය මණ්ඩලයේ මැනේජර් මහත්තයා රීදුරු මහත්තයාතුළු කට්ටිය බොහෝ දුකක් විඳා. මම ලක්ෂ අතිශෝක්තියෙන් නොකිව්වට ලක්ෂ 80ක් 90ක් වගේ වියදම් කළා තියෙනවා. ඒ කියන්නේ යන්න එන්න ඇතුළු සියලු වියදම් නීතිඥ මහතුරු මේ මහතුරු හොඳම නීතිඥ මහතුරෙක් මේ ගෙනාවේ කොළඹින්. වරුණ නානක්කාර මහත්තයා මේ මනිෂ මහත්තයා හැමදාම මුලින්දලා මගේ නඩුවේ පෙනී හිටියා. ඉතින් නීතිඥ මහතුරු බොහෝ බාර වුණා. ඉතින් වරුණ මහත්මයා අන්තිමට අභියෝගේ බාර අරගෙන මේ දේ උසාවියට ගරු අධිකරණයට මේ පෙන්වා දුන්නා. ඉතින් මේක තනිකර බොරු නඩුවක්. ඒ අයට වරුණේ මාව පීඩාවට පත් කිරීමට මාව සමාජයේ මේ මුදල් ගන්න මේ ස්ට්‍රීම් රවට්ටන චරිතයක් බවට මේවා කරන්න. ඉතින් ඒක වුණේ නෑ. මම හැමදාම ලැබුණු දේවල් බෙදුව මිනිහේ. ලැප්ටොප් පවා ගිහිල්ලා සින්දු කියලා අරගෙන ලැප්ටොප් පවා බෙදුව මිනිහේ. මගේ පාර්ලිමේන්තු පඩියත් පරිත්‍යාග කරපු කෙනෙක්. ඉතින් ඒක කවුරුද දන්නවා. ඉතින් මං ආයෙ කියන්න ඕනේ නෑ වගේ. ඉතින් කොහොම හරි මේ නඩුව නිදොස්කොට නිදහස් වීම සහ මට නුවර දිගටම ඒම නවත්තපු එක නම් ලොකු දෙයක්. මොකද දැන් මේ ගමනාවෙත් රෝමේ ඉඳන් ඒකට ඒ සංවිධායක රෝමේ සංවිධායක චන්දන මහත්තයාට ලක්ෂ 3-4ක් ගියා ඒ ටිකට් වලට. දැන් ගිය පාරත් මං ආවේ ලොකු ගාණක් වියදම් කරගෙන. ඉතින් මේ සේරම නැවතුණාද. ඉතින් මට හරිම සන්තෝෂ දවසක් අද. මම
මේ මට ආය වන්දිල්ල නඩුදාන්න පුළුවන්, මං ඒවට යන්නේ නෑ. මේ මගේ මුදල් විය දඟුණා කියලා අවන්දිල්ල නඩුදාන්න මං ඒවට යන්නේ නෑ. මට ඇත්තටම කාලේ නෑ. මම මේ ටිකේ ලෝකෙ වටේ සංචාරය කරනවා. ඉතින් මුදල් ගේනවා ලංකාවට. ඉතින් හරිම සන්තෝසයි. ඉතාම සතුටුයි. ගරු අධිකරණේ නැවතවතාවක් ස්තුතියි. නිදොස් කොට නිදහස් කරාට. ඉතින් ඒක තමයි මට සියලු චෝදනා වලින්. ඉතින් ඒ වගේම කියන්න තියෙනවා මේ 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 ඒ නුවර මේ නඩුවට උඩුගෙඩි දුන්න දේශපාලඥයන්ට එහෙම කරන්න එපා. කිසිම මිනිහෙට බොරු චෝදනා කරලා එහෙම දාන්න එපා, නඩු දාන්න එපා. ඒ මේ දාපු කෙනාගේ සහෝදරයා වැඩ කළේ ඒ දාපු කෙනාගේ කාර්ය මණ්ඩලය. අපි දන්නවා සේරම. සල්ලි ආපු හැටි, සල්ලි පොම්ප කරපු හැටි, මේ රසිකාවී යොදාගත්ත හැටි නඩුව පවරන්නේ. දාලා මේ නුවර දැම්මෙත් මට කොළඹින්නම් ලොකු පීඩාවකින් එන්න වෙනවනේ. ඉතින් 2010 ඉස්සලම කතා කළේ 2010. ඉතින් මම තමුන්නාසල දන්නවා කතා කරන ඕනම කෙනෙක් එක්ක කතා කරනවා. කෑමකට ආරාධන කළොත් යනවා. කාටවත් දාලා සෙල්ෆියක් ගන්නකොත් ගන්නවා. කවදාවත් රසිකාවියන්ව ප්‍රතික්ෂේප කරලා නැහැ. ඉතින් මේ ආදර නඩුවක් කිව්ව වගේම ආදරින්ද ආදරේ වැඩිකමට අයිති කරගන්න දාපු නඩුවක්. ඉතින් වැඩියෙන් ආදර කරපම වෛර කරන්න බෑනේ. මං කිසිම තරහක් නැහැ. ඒ ආදරේ වැඩිකමට මාව තනිකඩ මාව හිරේ දාන්න නෙමෙයි කළේ. ඒ කියන්නේ හිරයක් ගන්නවා කියලා කියන්නේ බඳිනවා කියලා. මම හැමදාම කිව්වේ මේ සෝභාධර්මයේ මේ සංචාරයේ මම තනිකඩව ඉන්නවා කියලා. ඉතින් මට මේ එහෙම බඳින්න බෑ. ඉතින් මම පොදු වස්තුව, පොදු මිනිහෙක් කියලා මම හිතනවා. ඉතින් ඔබතුමාට තිබුණ චෝදනා වලින් සම්පූර්ණයෙන් නිදහස් කිරීමෙන් පස්සේ ඉදිරියේදී දේශපාලන කටයුතු මේකට අදාස් මට තිබුණ ගොඩක් නඩු ඉල්ල අස්කර ගත්තා. මේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා නඩු තුනක් තිබුණා, ඉල්ල අස්කර ගත්තා. එතකොට මේ ලිමල්ලන්ස මහත්තයා ඉල්ල අස්කර ගත්තා. එතකොට තව මට තියෙනවා මේ සරුව සුනිල් මහත්මයාට මේ එතුමත් ඒක නඩුව කතා කරන්නේ. එතුමා කන්‍යාමන් දූෂණය කරා කියලා මම කිව්වයි ගොඩක් අය කිව්වා. මම කිව්ව එක නඩුවක් දාලා තිනවා. ඩීවී උපුල් මහත්තයා නඩුවක් දාලා තිනවා තව එකට. විමල් විරෝස මහත්තයාගේ නෝන නඩුවක් දාලා තිනවා. ඒ ගෙදර දරුවෙක් මැරුණේ ගැන මම ප්‍රකාශයක් කළා. ඔය වගේ නඩු කීපයක් තමයි මට තව තියෙන්නේ. තව කොරෝනා කාලේ හාල් බෙදන්න ගිහිල්ලා මේ කොරෝනා නීති කඩකිරුවා කියලා නඩුවක් තියෙනවා. එතකොට තව තියෙනවා මට මට ආණ්ඩුවෙන්ම දුන්නු රාජකාරී පිස්තෝලෙට ලයිසන්ස් ගන්න පමා වුණා කියලා නඩුවක්. ඔය වගේ අනිත් නඩු දැන් ඉවර කරගෙන මම පූර්ණ කාලීන කලාකාරයෙක් විදිහට මේ සයිප්‍රස් යනවා, රුමේනියා යනවා, යුරෝපේ යනවා, දැන් ඊට පස්සේ කොරියාන්න තියෙනවා. ආයේ අනිද්දා මේ ගමන හදිස්සියාව නැත්තම් මට සෞදි අරාබියේ හතරවෙනි පාරට රියාද් දෙකක් කළා, ජෙඩා තුනක්, ජෙඩා එකයි රියාද් දෙකක් කළා. ආයි 14 යන දිනවා ප්‍රියන්ත මල්ලිගේ ප්‍රියන්ත වාසල මල්ලිගේ. දැන් මේ ආයි ෆ්ලයිට් එකට මෙහෙම යන්න වෙනවා. ඉතින් මම මහන්සි වෙලා වැඩ කරනවා. මම පිම්බත් කන්නේ නැහැ. මහන්සි වෙලා වැඩ කර උගුරු ලීලා හනන සිද්ධු කියලා මුදල් ගේනවා ලංකාවට. ඉතින් දේශපාලන එන්න බලාපොරොත්තුවක් නැද්ද එතකොට? මට හම්බුණු මේ ඔය රටවල ගියාම හම්බුණු සීලු දෙනා කියන්නේ මෙහෙම ඉන්න එක වඩා හොඳයි කියලා. මෙහෙම මේ ජනතාවෙක් පුරවැසියෙක් ඉන්න එක හොඳයි. කලාකාරයෙක් වුණාම හැමෝටම අයිති. මම පූර්ණ කාලීන දේශපාලනය කරානේ. ඉතින් එතනදී මම දැක්ක දේ තමයි මම කිව්වේ. ඇස් දෙකට මම දැක්ක දේ තමයි ඔය බොරුවට ගහගත්තට, බොරුවට වාදි විවාද කරගත්තට මේගොල්ලෝ රෑට සෙට් වෙනවා කියන එක මම මේක ඇහැට දැකලා තියෙනවා. ඒක මම කිව්ව දේ හැමෝම පිළිගන්නවා. ඒක ඒ කියන්නේ ඔය බොරුවට ගහගන්නේ මල්ලි. ඒ කියන්නේ මං පාර්ලිමේන්තුවේ එහෙම බනිද්දිත් ඇහැ වහනවා මම දැකලා තියෙනවා. එතකොට ඒ පැත්තෙන් කියනවා බැනිල්ල අඩු කරන්න කියලාත් කියනවා. එතකොට අඩු කරනවා. ඊට පස්සේ දෙන්න ආයේ දෙපැත්තක වෙලා සෙට් වෙනවා. ඒකයි මම කිව්වේ මේ ඒ කියන්නේ ඔය පාරේ තාර දාන දේවල්. එතකොට ඔය සීලු දේවල් මේ මල්ලි. ඒ කියන්නේ බොහොම මේගොල්ලෝ මේ ලංකාව කියන පුංචි රටක්නේ, පුංචි කාමරයක් වගේ. මේ කාමරේ කාටවත් තරහ වෙලා ඉන්න බෑ. මේ කාමරය ඇතුළේ සිරමල් ලෑලුයි. ඉතින් මම මේක කිව්වයි කියලා තමයි මාව තරහව ගිහිල්ලා මට ඒගොල්ලෝ මට ඒගොල්ලන්ගේ යාළුවෙක් නෙවෙන හින්දා මාව අවුරුද්දයි මාස හතක් මාව දැම්ම අඟුරුකොළ පැලැස්සේ. පුදුම දුකක් වින්දා. කොරෝනා කාලින්ද කෑම ගන්නත් බැරි වුණා. ඒ සිරම එක්ක බලද්දි මට හිතුණා මම පුරවැසියන්ගේ පැත්තේ ඉඳගෙන දේශපාලඥයන්ව විවේචනය කරන එක ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගන්න එක වඩා හොඳයි කියලා මට දැනට හිතලා තිනවා. දන්නේ නැහැ තාම. තාම හිතලා නැහැ. බලමු ඉතින්. නංග ජනතාව කියන්නේ ඔබතුමා ඉල්ලපු දිස්ත්‍රික්ක දෙකේම ජනතාව ඉහළම මනාපයෙන් ඔබතුමා ජයග්‍රහණය කරනවා. ඔබතුමා ජනතාවට
ජනතාව ඉල්ලීමට මම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ මට පුළුවන් ඇත්ත කිව්වා. මම කිව්වේ ඉතින් මං කිව්ව කතා ටික තියෙනවා YouTube එකේ. මං කිව්වා මෙතන මට චරිත සහතික දෙන්න කෙනෙක් නැහැ. 100 දෙනෙක් බාර් පර්මිට් තියෙනවා. 75 දෙනෙක් වැලි කපනවා. 3 දෙනෙක් කුඩු ගේනවා. එක්කෙනෙක් මාල කඩා ගන්නවා. එක්කෙනෙක් රේස් බයික් කරන හරක් කරු 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මම කිව්වා මට කියන්න පුළුවන් දේ ඒගොල්ලෝ ඉස්සරහා පිටම කිව්වා. නමුත් පක්ෂවලිනුත් මට කිව්වනේ පක්ෂවලින් මට කිව්වේ රංජන් ඔයා පක්ෂයෙන් පිටා විවේචනය කරන්න. පක්ෂ හොරකම් ගැන කියන්න එපා කියලා. මම අන්තිමට පක්ෂවලින් පක්ෂයෙන් අයින් කළා. පක්ෂයෙන් අයින් කළේ පක්ෂ හොරු ගැන සඳහන් කළා කියලා. ඉතින් මම මටම අවංක වෙන්න එපායි. මම කවුරු දැක්කත් කෙලින්ම කිව්වා. මම මහා බැංකු වංචාවද සුනාමි වංචාවද එතකොට සුහොන්කොත් වංචාවද මිග් වංචාවද එතකොට තාමෝද මෙකී නොකී වංචා සේරම මම සර්ටිෆයිඩ් කොපි බී වාර්තා එක්ක ඉදිරිපත් කළා. ඉතින් ඒකට කේන්ති ගියා කට්ටියට කේන්ති ගිහිල්ලා මා දේශපාලනය කරන නුසුදුස්සෙක් කියලා තමයි මට නාම යෝජනා තහනම් කරලා තියෙන්නේ පක්ෂවලින්. ඉතින් මට තාම දැනුත් මට ආරාධනා තියෙනවා. නමුත් මේ මන් දන්නේ ඉතින් අයිබුවන්. ඉතින් එද ඉතින් දන්නේ ඉදිරියට කොහොම වෙයිද කියලා. නමුත් මගේ ඇග්‍රිමන්ට් එක තමයි මම පක්ෂයකට ආවොත් මට පිට හොරු වගේම පක්ෂය ඇතුලේ හොරුත් විවේචනය කරන්න අයිතියක් දෙන්න ඕන කියන එක. ඒ අයිතිය දෙන පක්ෂයක් නෑ ලංකාවේ. පක්ෂවලට ආවොත් පක්ෂයේ තියෙනවා මේ පොලිසි එකක්. ඒ පක්ෂයේ තියෙනවා න්‍යාය පත්‍රයක් සාමූහික වගකීම දරන්න කියලා. සාමූහික වගකීම කියන්නේ හොරකමක් කෙරුවොත් ඒ වගකීම දරන්න ඕනේ සාමූහිකව ඒක ආරක්ෂා කරන්න ඕනේ කියලා. එහෙම බෑ මට. මම ජනතාවගේ ඡන්දෙන් ආව නම් මම සාමූහිකව බෙදලෙන්නේ ජනතාවට. පක්ෂ කෙනෙක් හොරකම් කළත් කියන්න වෙනවා. දැන් ඔබතුමාලා වගේ ඇත්තටම රටට ජනතාවට ආදරේ කරන අය දේශපාලනයෙන් සමුගත්තොත් කවුද ඉතුරු වෙන්නේ? ඒක නම් හොඳට ප්‍රශ්නයක. මහත්මා ගාන්ධිතුමත් කියලා තියෙනවා නේද මේ ලෝකෙ වැඩිම විනාශ කරන නිහඬව ඉන්න හොඳ මිනිස්සු කියලා. නිහඬව ඉන්න හොඳ මිනිහෙක් වෙන්න මං කැමති නෑ. මං ගීතෙන් හරි මගේ සටන ගෙනියනවා. දේශපාලනයෙන් ඒක නැති වුණා. දේශපාලන චිත්‍රපටි වලින් හරි පාලිමන් ජෝක්ස් 1 ෂොට් 1 ලීඩර් 1 ડોක්ටර් නවර හැම එකම දේශපාලන චිත්‍රපටි. ඉතින් කලාවිනුත් ඒක කරන්න පුළුවන්. පක්ෂයකට බැඳුනොත් පක්ෂය කියන්නේ සහෝදරයා. පක්ෂය කියන්නේ මැයි දිනේට වැඩිම සෙනගක් ගේන්න ඕන. වැයිදිනේට වැඩිම බස් එකට නැග්ගගෙන බුරියානි දීලා අරක්කු දීලා අරන් බලේ පෙන්වන්න ඕනේ. ඒ වගේ දෙයක්. පක්ෂ දේශපාලනට වඩා මං කැමති මේ ඉන්න සියලුම නායකයෝ එකතු වෙලා රට මේ බෑන්ක්‍රප්ට් කියන රට බංකොලොත් තුන තත්ත්වෙන් උඩ ගන්න එකතු වෙනවනම් එහෙම නැහැනේ. එකාට එකා නැහැනේ. කවුරුත් බලන්නේ දැන් කවුරු හරි හෙට ජනාධිපති කෙනෙක් පත් වුණා කියන්නේ පුළුවන් තරම් මේ මිනිහ කකුල ඇදලා මේ මිනිහව නවත්තලා අනිත් එක්කෙනා ඉන්න හදන්නේ. රටගෙන නෙමෙයි හිතන්නේ. ඉතින් එහෙනම් මං හිතනවා සියලු දෙනා එකතු වෙන්න ඕන කාලයක් මේක. නමුත් කවුරුත් එකතු වෙන්න කැමති නැහැනේ. එකාට එක පරයා කැපිවෙන්න හදන්නේ. දැන් අද වෙනකොට මැතිවරණ ගැන බොහෝ පසුපසු යනවා. මැතිවරණ තියෙනවද කියලා කියනවා. තමාරු නැහැ කියනවා. සමහරු කාලේ දීර්ඝ කරගන්න කියලා කියනවා. ඔබතුමා පුරවැසියෙක් හැටියට ඒ දෙක දකින්නේ කොහොමද කරන්නේ? පුරවැසියෙක් හැටියට මැතිවරණ ගැනද? මැතිවරණයක් ප්‍රජාතන්ත්‍ර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේනි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක නියමිත කාලෙට මැතිවරණයක් තියන්න ඕන කියලා තමයි මේ ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඉතින් මැතිවරණයක් තියන්න ඕන කියලා කියනවා. ඉතින් මේ ඉතින් තියයිද මන් නැද්ද මන් දන්නේ නැහැ. නමුත් තියන්න ඕන කියලා කියනවා. නමුත් මම දන්නේ නැහැ මැතිවරණයක් තියයිද කියලා. පුරවැසියෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේ අපි මම බොහෝ රටවලට ගියානේ. ඒ රටවල් වල ඉන්න අපේ රට විරෝ තමයි මේ රට ජීවත් කරන්නේ. උදාහරණයක් මේ ඉතාලියේ ඉන්න යුරෝ බිලියන් ගාණක් රටට ගේනවනේ. මම ගියා සයිප්‍රස්, රුමේනියා. ඉතින් ඒ රටවල් හරිම දියුණුයි. ඒගොල්ලෝ එකතු වෙලා රට දියුණු කරනවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් නැහැ. අපේ රටේ කකුලෙන් අදිනවා. ඒ හින්දා දැන් අපි ඉස්සරහට හිතමු යන මැතිවරණයක් ආවම හිතුවේ ගැන. ඔව් ඉතින් මන්නම් කියන්නේ මේ මං කියන්නේ දේශපාලනට හොඳම
සුදුසුකම තමයි නොබැඳින්න එක. ඒ කියන්නේ බැඳ ගම මිනිස්සෙක් බැඳිනවනේ. එතකොට තමුන්ගේ දරුවව ඉස්කෝලේට දාගන්නත් ඇමති කෙනෙක් පස්සේ යන්න වෙනවනේ. එතකොට රැකියාවකට දාගන්න හැමදේටම නොබැඳ තනිකඩව ඉන්න අයට දේශපාලනය කරනවනේ හොඳයි. ඒක හම්බ කරන්න දෙයක් නැහැනේ. නැත්නම් අපේ රටේ හිටපු රජවරු කරේ හැම වෙලෙම පුතාව රජ කරන්නේ නැතිව කරේ. ඒ කියන්නේ මේක මේ පත්ුනේ තමුන්ගේ පුතාව රජ කරන්න ගිහිල්ලානේ. ඉතින් තනිකඩ මිනිහෙක් දේශපාලනට එනවා නම් ඒකට මම සුදුසුයි කියලා මම හිතනවා. මොකද මට හොරකම් කරන්න හේතුවක් නැහැ. ඒ කියන්නේ මගේ තුන් වේල කාලේ කාර්ය මණ්ඩලයට කණ්ඩායම් පොඩ දීලා ඉන්න ඉතරයි තියෙන්නේ. මේ දැනුයි මේ සල්ලි එකතු කරන්න ගියක් ගන්න ළඟදි වාහනයක් නැ ගත්තා. ඒකට කෝටි දෙකක් ඉතර වුණා ඒ මියුසිකල් ෂෝ වලට යන්න. ඉතින් මේ මුදල් නම් ගොඩක් හම්බ වෙනවා. ඉතින් තනි මට ජීවත් වෙන්න නැති. නමුත් බැන්දොත් නෝනම කියනවනේ මේ ඔහොම ඉඳලා හරියන්නේ නැහැ. මොන හරි මේ පාරක් හදන්න මේක පස් ටිකක් කපන්න වැලි ටිකක් කපන්න බාර් පර්මිට් එකක් ගන්න එහෙම කියනවනේ. මට ඒව ඕන වෙලා නැති බැඳුම නැති හින්දා මම සුදුසුයි කියලා ඔබතුමා කිව්ව කතාවට නම් මම එකගයි. බලමු ඉදිරියට නේද? මගේ සහය ජනතාවට. ජනතාවට හොදක් කරන්නේ. ජනතාවට ඇත්තටම ආදරය කරන නායකයෙක් ආවොත් මම යාට ඒ සහයෝගය දෙනවා. ජනතාවට දෙන පණිවිඩේ පහුගිය ටිකේ මම උගුරේ ලේ රහ වෙනකන් හතුර ගොඩාක් ඇති කරගෙන මුං හොරු කියලා කිව්වනේ. අද මට එහෙම කියන්න ඕන නෑනේ. ජනතාවම කියනවනේ මුං හොරු කියලා. ශේෂ්ඨාධිකරණයෙම කිව්වනේ හොරු කියලා. පීබී ජයසුන්දර මහත්තයා, එතකොට අජිත් දිවාට කබ්‍රාල්, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, බැසිල් රාජපක්ෂ මහත්තයා, මහින්ද රාජපක්ෂ මහත්තයා හොරු කියලා ශේෂ්ඨාධිකරණයෙම කිව්වනේ. අද මේ රට පත් වෙලා තියෙන එකේ අපි කිව්ව ගොඩක් ඉස්සර. මම කිව්වා. මම ෆයිල් පිටින් පෙන්නලා කිව්වා. ඉතින් ඒක අද ජනතාව පිළිගන්න තියෙනවා. ජනතාවට කියන්න ඕන පණිවිඩය මම දීලා ඉවරයි. මම ජනතාවගේ වැඳලා ඉල්ලනවා වෙන රටක ව්‍යවස්ථාවය අනු ව්‍යවස්ථානුකූලව මේ නීති හදන තැනට යවන්නේ අපිට වඩා ටිකක් හරි උගත්කම තියෙන අපිව පාලනය කරන්න පුළුවන් මිනිස්සුන්ව. නමුත් ජනතාව යවලා තියෙන්නේ කවුද? රටේම ඉන්න හරක් කොරාව, ඒ ගමේම ඉන්න කුඩු ගෙන මිනිහා, ඒ ගමේම ඉන්න මාළ කඩන මිනිහා, ඒ ගමේම ඉන්න කසිප්පුකාරයා. එතකොට ජනතාවට දෙන පණිවිඩය තමයි තමන්ගේ ගමේ ඉන්න මාළ හොරාව, එතනෝල් කාර්යාව, කසිප්පු කාර්යාව, කුඩු කාර්යාව, හොරාව, හරක් හොරාව, පොලිකාරය උංග යවන්න එපා. අර ජපානි, සිංගප්පූරු වැඩි රටවල බුද්ධිමත් රටක නීති සම්පාදනය කරන්න පුළුවන් මිනිසුන් යවන්න. දැන් පාර්ලිමේන්තුවේ අද කතාවක් අහද්දි බලන්න නැගිට ගමන් කුණුහරප කියාගෙන යනවා නිප්පෙත් එක්ක නේද? ඉතින් අර කාලෙම 180ක් යනවනේ දවසක මේ පාර්ලිමේන්තුවේ පවත්තන් යන්නේ. නඩත්තු කරන්නේ මේක මේ ජපානයේ නොමිලදුන්නු තැනක්ද මෙතන? ඉතින් ඒකනේ මේ සමාජාලවල කියන්නේ මේකට කවදාද බෝම්බ ගහන්න කියලා. ඉතින් එච්චර කේන්තියක් යන්න ජනතාව හරි ඉතින්. ඉතින් ජනතාවට ලොකු වගකීමක් තියෙනවා නීති සම්පාදනය කරන, නීති හදන තැනට එතනට ගැලපෙන අයවල්. ඉතින් ජනතාව මෙතෙක් කල් මේ වැරදි තීන්දුව අරන් තියෙනවා. ජනතාව වැඩිම මනාපෙන් ගෙන්නලා තියෙනවා සමහර අවස්ථාවල වැරදි මිනිසුන්. හොඳ මිනිසුන් ගෙන්නලා තියෙනවා. හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා 10ක් 15ක් වගේ. වැඩිපුර ඉන්නේ මේ හොරු සහෝදරය. එහෙනම් අනේ බොහොම ස්තුතියි මම ඔයගොල්ලෝ හැමදාම මේ නඩුවට ආවා. ඉතින් මේ කොහෙද අල්ලන්නේ මේ? හැමදාම ඔයගොල්ලන්ට ස්තුතියක් කරන්න. මාධ්‍යවේදීන්ට ස්තුතියි. මට එක දිගට Facebook එකේ ගැහුවා මේ ප්‍රශ්නේදී මම මේ වැරදි කියලා. නමුත් අද ඉඳන් ඒක කරන්න බෑ. ඉතින් නැවතතාවක් ගරු අධිකරණයට ස්තුති, විනිසුරුතුමාට ස්තුති, විනිසුරුතුමාගේ අම්ම දරු විනිසුරුතුමාට ස්තුති. ඉතින් නිදොස්කොඩ් නිදහස් වෙන තීන්දුවක් දුන්න එකට හරි සන්තෝෂයි.